ගියවෘත්තේ අප්‍රේල් මාසේ රජය රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීමට තීන්දු කරා. ඒ අනුව 2021 මහකන්නේ හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කරපු ගොවීන්ට කාබනික පොහොර භාවිතා කළ කෘෂි කර්මාන්තයේ නියැලෙන්න සිද්ධ වුණා. අපිට අමාත්‍යාංශයේ හැටියට නියමිත වෙලාවට අපිට කාබනික පොහොර දී ගන්න බැරි වුණා. ගොවීන් දැනුවත් කරන්න බැරි වුණා. ඒ නිසා ගොවීන්ගේ නිෂ්පාදනයේ යම් අඩුවක් සිදු වුණා. අපි ඉදා රජය පැහැදිලිව කිව්වා ගොවීන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. නිෂ්පාදනය යම් අඩුවක් වුණොත් එය ප්‍රතිපූර්ණේ කරනවායි කියන එක අපි ඉදා පැහැදිලි කරා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය මහකන්නේ ගොවීන්ට වගාවේ සිදුවෙච්ච හානිය වෙනුවෙන් මුදලක් ගෙවීමට තීරණය කරා. ඒ නිසා අපි දිරිදීමනාවක් හැටියට හෙක්ටයාරයකට 50,000කට යටත්ව ලබන සතියේ ඉඳලා පසුගිය මහකන්නේ වගා කරපු ගොවීන් ලක්ෂ 11ක් හෙක්ටයාර් ලක්ෂ 8ක් සඳහා ගෙවීමට අපි තීන්දු කරා මුදල් ගෙවීමට. ඒ වගේම මේ වෙනකොට වී කිලෝ එක රුපියල් 92ට 95ට අපි මිලදී ගන්නවා 90ට වී සඳහා හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගොවීන්ගේ පස් ඒ හානිය වෙනුවෙන් මුදලක් ලැබී තිබෙනවා. ඒ නිසා මහකන්නේ වගා කළ ගොවීන්ට ආර්ථික වශයෙන් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයේ හැටියට පැහැදිලිව කිව්වා කිසිසේත් ගොවීන්ට ආර්ථික වශයෙන් වැටෙන්න අපි දෙන්නේ නැහැ කියලා. අපි ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන ගොවීන් නොමග යවමින් ගොවීන්ට කිව්වා වන්දි දෙන්නේ නැහැ, ගොවීන්ට කිව්වා වී ගන්නෙ නැහැ කියලා. හැබැයි රජ කියපු ස්ථාවරය අදත් හිටියා. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරය හැටියට මම සහතිකයක් දුන්නා. ඔබට අවාසියක් වෙන්න දෙන්නේ නැහැ, ආර්ථික වශයෙන් පාඩු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ සහතිකය අද ගොවීන්ට අපි ක්‍රියාත්මක කරයි කියන එක මතක් කරා.